විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි අපේ ජයග්‍රහණයෙන් පස්සේ පිළිසිදු ගුණාත්මක ප්‍රතිඵල ගෙනෙන රාජ්‍ය පාලනයක් මේ රට තුළ ඇති කරනවා. ඒ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධිංශ මේ ආයතන යොදලා අපි හොඳ ආරක්ෂක සලස්මක් හදලා තිබුණා. ඒක හිඳ තමයි අපේ කාලය තුලදී නැවතත් එවැනි සිද්ධියක් මේ රට තුළ ඇති නොවුණා. මේ රජය බලයට ආවට පස්සේ විදේශීය බලකෑම් වලට යටවන ඇමති මණ්ඩලයක් ඉන්න, ඒ වගේම එදා මානුෂික මෙහෙයුම తీරකොට අපිට විරුද්ධ වුණ, රණවිරුවන්ට විරුද්ධ වෙන, රාජ්‍ය නොවන සමහර සංවිධානවල බලපෑමට යට වුණ ඇමති මණ්ඩලයක් තියෙන මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. මුලින්ම දන්නවා ත්‍රිවිධ හමුදාව ඉදා ත්‍රස්තවාදීන්ව අල්ලන්නට මුල් වුණ, පාතාලේ නැති කරන්නට මුල් වුණ, ගුඩු කාරයන් අල්ලන්නට මුල් වුණු නිලධාරීන්ව තමයි උසාවිවලට ගෙනදී. ඒ වගේම එදා ඒ ත්‍රස්තවාදීන්ට එරෙහිව බුද්ධි තොරතුරු හොයපු ඒ බුද්ධි නිලධාරීන් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය බුද්ධි අංශවල නිලධාරීන් තමයි ඉරගෙවල් වලට යවුවේ. එයාගේ මානසිකත්වය කඩාගෙන එදා ඒ බුද්ධි නිලධාරීන් ආරක්ෂක මණ්ඩලය තුලදී මේ ඇතිවන තත්ත්වය ගැන කියන්නට ගියාම නැවතත් යුද මානසිකත්වයක් මේ රටට ගේන්න එනවා කියලා ඒ අමති මණ්ඩ ආරක්ෂක මණ්ඩලයේ හිටපු සමහර ඇමතිවරු උන්ට කතා කරන්න දුන්නේ නැහැ. බුද්ධි අංශ තමයි රටක ආරක්ෂාව පිළිබඳ ඒ රජයකට තොරතුරු දෙන්නේ. මුත් ඒ අයව හිරගෙවල්ලා දැම්මම අපිට තිබුණු හොඳම බුද්ධි අංශය තමයි යුදහමදා බුද්ධි අංශය. ඒ සම්පූර්ණයෙන්ම ඒ අයට බල කහට කළා. ඒ අය තමයි හිරගෙවල්ලට යවුවේ. පොලිසිය තිබුණු ආයතන CID එක, PID එක ඒවා දා අපි පාවිච්චි කරේ මේ රටේ තිබුණු ත්‍රස්තවාදීන්ව වළන්න, ත්‍රස්තවාදීන්ව අල්ලන්න. නමුත් මේ රජය ඒ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන්ව හිරගෙවල්ලට යවන්න. මෙන්න මේක හිඳ තමයි මේ රටේ ආරක්ෂාව කඩාවැටෙන. ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් මේ රටේ දුන්නේ නැහැ. ඊට පස්සේ අභූත චෝදනා නගමින් එය නිලධාරීන් පිට මරද පටවන්නට සූදානම් වෙනවා. නිලධාරීන්ගේ මානසිකත්වය කඩලයන්මයින් පස්සේ ඒ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ. රජය තමයි ඒකට නායකත්වය දෙන්න ඕනේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මානසිකත්වය වැටිලා තිබුණු. මේ නිලධාරීන් හමුදාවලට විතරක් නෙවෙයි මුළු රටකම නායකත්වය දීලා ඒ යුද්ධය ජයග්‍රහණය කළේ. මේ නායකින් තමයි ඒ නායකත්වය දෙන්නට ඕනේ. නිසා අපේ රජය, අපි ඇති කරන රජය තුළ ජාතික ආරක්ෂාව පර කරනවා. නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට අපි හිස ඔසවන්නේ දෙන්නේ නැtei කියන එක තමයි ආංශලාට තහවුරු කරනවා. වගේම තමුන්නාංශලාගේ දූ දරුවන්ගේ ආරක්ෂාව මම බාර ගන්නවායි කියන එක මම තහවුරු කරනවා තමුන්නාංශලාට. Breaking.lk